And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ live at 7. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජාතික නිදහස් දිනයේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර හතක මිල අඩු කෙරේ. දූෂිතයන් ගැන ජනපති කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළොත් දූෂිතයින් ශක්තිමත් වෙනවා. ගමේ දියුණුවට කළ යුත්තේ කුමක් දැයි අගමැති පහදයි. රට අරගෙන අපි පෙන්වන එක්සත් ජාතික පක්ෂය වැඩ කරන්න පුළුවන් කියලා. ඇමති මංගලගේ දේශපාලන අනාගතය ගැන ඉඟියක්. 2019 මමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ওই සිහින දැක දැක ඉඳලා අවුරුද්දක්. මට ඕනේ ඒ සිහිනේ සංකේතයක් ඇතුළත. මාතර ජනතාවට ඕක බාර දීලා ඊට පස්සේ මං කරන දේක් කරගෙන ඉන්න. සිසුන් ලැබදුව උසස් තාක්ෂණ ආයතනයේ වටලයි. නිදහස් දිනයට තව දින දෙකයි. නිදහස විඳීමේ සතුට නිදහසෙන්ම භුක්ති විඳින්නට ඉඩ ලැබෙන පුවතක් තමයි අපි අද ඔබට මුලින්ම කියන්න සූදානම් වන්නේ. ඒ තමයි නිදහස් දිනයේ සතුට පසුම්බියටත් යම් නිදහසක් ලෙසින්ම ලබා දීමට රජයේ ගත්ත තීන්දුව ගැන. අද පටන් දින 5ක් පමණක් යනකම් අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල අඩු කරන්නට රජය තීරණය කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල ගණන් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කළේ ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල ගණන් අඩු කළ බවයි. ඒ අනුව රුපියල් 132ට ලංකා සතුස මගින් අලෙවි කළ බාස්මති සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 120 දක්වා රුපියල් 12කින් අඩු කර තිබෙනවා. රුපියල් 62ට පැවති සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් අද සිට අලෙවිවන්නේ රුපියල් 60කටයි. මිට අමතරව රුපියල් 65ව පැවති කැඩුණු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 59කටත් රුපියල් 124කට පැවති පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 109කටත් අද සිට අලෙවිවනු ඇති. එමෙන්ම රුපියල් 199කට පැවති මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් 195ක් ලෙසත් රුපියල් 135කට පැවති ලොකු ලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 110කටත් අද සිට ලංකා සතුස මගින් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා. රුපියල් 250කට පැවති වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිලද රුපියල් 220 දක්වා පහත දැමුණා. දිවයින පුරා පිහිටි ලංකා සතුස අලෙවි සැල් 400ක් මගින් ලබන බදාදා දක්වා පමණක් අඩු කෙරුණු මිල ගණන් යටතේ මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි. එළඹෙන මැතිවරණය මහ මැතිවරණයක් නෙමෙයි. ඒ හින්දා එළඹෙන මැතිවරණයෙන් ආණ්ඩු වෙනස් කරන්න බැහැ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වුණොත් දූෂිතයින් ශක්තිමත් වෙනවා. මේ බව ජනාධිපතිතුමා අවධාරණය කළේ මහියංගනයේදී. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ට සහාය පළ කිරීමේ ජනහමුවක් ඊයේ මහියංගනයේ නගරයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දවස බාර ගන්න උගත් තරුණයින්ට මේ රටේ හොඳ සමාජයක් හැදෙන්න ඕනේ. නව තරුණ පරපුරට අලුත් ලෝකයට ඉදිරියට යන්න ඉඩ දෙන්න ඕනේ. තරුණ සිතුම් පැතුම් අදහස් අපි තේරුම් ගන්න ඕනේ. ඔවුන්ට වගකීම් බාර දෙන්න ඕනේ. අපි මේ ඉඳගෙන ඉන්න පුටුවල අපි ඇලෙන්නේ හොඳ නැහැ. අපි මේ පුටු ඊළඟ පරම්පරාවට බාර දෙන්න ඕනේ. නොඑක් මුහුණුවරින් නොඑක් විදිහට වීරයන් විදිහට පෙනී සිටියත් ඒ වීරත්වයේ සමග දූෂණයට වංචාවට සම්බන්ධ වෙච්ච දේශපාලන පෙරෙස් අද මුළු රටම හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළොත් දූෂිතයින් ශක්තිමත් වෙනවා. මම අහගෙන හිටියා මා මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමා රැස්වීමල කියනවා මේ මැතිවරණය ආණ්ඩු විරෝධී මැතිවරණයක් සේ සලකලා ඡන්දෙ දෙන්න කියලා ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩු විරෝධී ඡන්දයක් දුන්නයි කියලා මේ මැතිවරණේ මේ ආණ්ඩුව ජනාධිපති ධුරේ වෙනස් වෙන්නේ නැහැ. පෙබරවාරි 10 වෙනිදා. පාර්ලිමේන්තුව වෙනස් වෙන්නේත් නැහැ. ගමට නගරයට රටට හෙට දවසට හොඳ කල දවසක් යන්න නම් කළ යුතුම හොඳම දේ මොකක්ද? මේ දවස්වල ඊට ඇහෙන එක එක ආකාරයේ උත්තර අතරේ අගමැතිතුමා සතු උත්තරේ තමයි මේ. පළාත් පාලන ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජනහමුවක් ඊයේ තංගල්ල නගරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එදා රටේ දූෂණය තිබුණා. රටේ විශාල මර්ධනයක් තිබුණා. මාධ්‍යවේදීන් මරලා දැම්මා. මිනිස්සු අතුරුදහන් වුණා. ඒ විතරක් නෙමෙයි. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා වුණා. ආර්ථිකයේ පිරිහීමක් වුණා. ඉතින් විශේෂයෙන්ම මේ ආර්ථික සංවර්ධනය කරන්න මේ තරුණ තරුණියන්ට හොඳ ආදායම් මාර්ග ලබා දෙන්නයි අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ගමේ ආණ්ඩුව ලබා දෙන්න කියලා. රටේ ආණ්ඩුව විතරක් අරගෙන වැඩ කටයුතු කරන්න බෑ. ගමෙත් තියෙනවා. ගමේ අපිට උදව් කරන්නේ නැත්නම්, නගරේ අපිට උදව් කරන්නේ නැත්නම් මේ වැඩ කටයුතු දියුණු කරන්න බැරි වෙනවා. මේ ව්‍යාපෘති දියුණු කරන්න බැරි වෙනවා. ඇත්ත වශයෙන්ම විශාල පසුබෑමක් සිදු වෙනවා. එහෙනම් මේ ගම් වලට, මේ ප්‍රදේශ වලට මේ දියුණුව ලබා දෙන්න නම් ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය ලබලා දෙන්න. රට අරගෙන අපි පෙන්ව එක්සත් ජාතික පක්ෂය වැඩ කරන්න පුළුවන් කියලා. ආර්ථික සැලැස්ම තියෙන්නේ. හිමුදාල් සම්පත් තියෙන්නේ. තරුණයන්ගේ අනාගතයක් ගැන ඉඳලා අපි කතා කරන්නේ. පාර්ලිමේන්තු ජීවිතයේ තිස්වන සැමරුමේදී මංගල ඇමතිතුමා හැබෑ කරගන්නට යන හීනය ගැන එතුමා ඊයේ කතා කළා. ඒ මාතරදී මාතර මහනගර සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදැක්වීමේ උත්සවයේ ඊයේ පසුරුවේ මාතර නගරයේදී පැවැතුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ මැතිවරණයේදී ආණ්ඩු වෙනස් වෙන්නේ නැහැ, අගමැතිවරු වෙනස් වෙන්නේ නැහැ, ජනාධිපතිවරු වෙනස් වෙන්නේ නැහැ, ඇමතිවරු වෙනස් වෙන්නේ නැහැ. කාට හරි ආණ්ඩුව වෙනස් කරන්න ඕන නම්, එහෙම නැත්නම් තව කාට හරි ආණ්ඩුව තියාගන්න ඕන නම්, ඒ සඳහා අවස්ථාවක් 2020 අගෝස්තු මාසේ 16 වෙනිදායි පස්සේ අනිවාර්යයෙන්ම තමුන් ආශ්‍රයක ලැබෙනවා. මේ මාතර නගරයේ මාතර ඉන්න සියලු දෙනාට ගැවසෙන්න පුළුවන් ඉතාමත්ම සුන්දර ස්ථානයක් පමණක් නෙමෙයි, 1000කට වාඩි වෙන්න පුළුවන් රංගන ශාලාවකුත්. විශේෂයෙන් මගේ ඉලක්කය තියෙන්නේ 2019 වෙනකොට ඕකෙන් 3-2ක් මං හිතන්නේ ඉවර කරන්න පුළුවන්. මොකද 2019 පෙබරවාරි මාසෙට මමත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ওই සිහින දැක දැක ඉඳලා අවුරුද්දක්. ඉතින් ඒ වෙනකොට මට ඕනේ ඒ සිහිනේ සංකේතයක් ඇතුළත මාතර ජනතාවට ඕක බාර දීලා ඊට පස්සේ මං කරන දයක් කරගෙන ඉන්නම්. ජලය ධනයමෙන් සුරකින්න කියන කතාව අපි ඕන තරම් අහලා තියෙනවා. නමුත් අපිට රටට ජලය දෙන්න ඉන්න අය නම් කියන්නේ ඒ අයට සුරකින්න තරම් ධනයක් බලධාරීන් ලබා දෙන්නේ නැහැ කියලා. ඒ අයගේ චෝදනාව තමයි අවුරුදු 3කින් ඒ අයට පඩි වැඩි කිරීමක් කළේ නැහැ කියන එක. මේ චෝදනාව කරන්න ඒ අය අද කරපු දේවල් දෙකක් තමයි මේ. ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩල සේවකයන් අද උදෑසන 9 සිට දහවල් 1 දක්වා දිවයින පුරා මේ සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළා. ඒ වසර 3කට වරක් සංශෝධනය විය යුතු වැටු වර්ධක නොලිබුණු බවට චෝදනා කරමින් මීට සමගාමීව දිවයින පුරා ජල සම්පාදන මණ්ඩලවල කාර්යාලවල නිලධාරීන් උද්ඝෝෂණවල නිරත වුණා. ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ වෘත්ති සමිති පැවසුවේ ගැටලුවට නිසි පිළිතුරක් නොලැබුණොත් ඉදිරියේදී දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් කරමන බවයි. මත් ජාවාරමේ නිරත වුණු කාන්තාවක් අදත් බොරැල්ලේදී පොලිසියට කොටුණා. ඇය සන්තකයේ තිබිලා රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයකුත් පොලිසිය හොයාගෙන. හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණා. බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ ඊයේ පසුරුවේ පොලිසිය හදිසි වැටලීමක් ක්‍රියාත්මක කළේ ඒ අනුවයි. එහිදී හෙරොයින් ජාවාරමේ නිරත 50 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනුණා. පොලිසිය පැවසුවේ ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 26කට අධික ප්‍රමාණයක් සේ භාරයට ගත් බවයි. සැකකාරිය අද පසුරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. විරාමයෙන් පසු අපි දකින පුවත් ගැන විරාමයට පෙර අපි කියන දෙයක් තමයි මේ. නාරම්මල රජමහා විහාරයේක නිදන් කොල්ලයක්. සිසුන් ලැබදුව උසස් තාක්ෂණ ආයතනයේ වටලයි. This is Live at 7. ඉරාමෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ නිද්දාවට වැඩේදී ඔරිජිනල් වෝටර් ප්‍රූෆින් පේන්ට් මල්ටිලැක් තෙතට තිත.
නාරම්මල පැත්තේ රජමහා විහාරස්ථානයකට ඊයේ රෑ නිදන් හොරු කණ්ඩායමක් කඩාවැදිලා. මේ නිදන් හොරු විහාරස්ථානයේ පූජනීය වස්තුන් කිහිපයකටම දැඩි හානි සිද්ධ කරලා. නාරම්මල තිහල්පොළ රජමහා විහාරස්ථානය ඊයේ රාත්‍රියේ නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. අද අලුයම මේ බව දුටු විහාරස්ථානයේ වැඩවසන භික්ෂුන් වහන්සේ නමක් පොලිසියට පැමිණිලි කළා. එයනු විහාරස්ථානයට පැමිණි නාරම්මල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නිදන් සොරුන් රජමහා විහාරස්ථානයේ චෛත්‍යයට ටැම්පිට විහාරයේ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේට දැඩි ලෙස හානි කර තිබුණා. කෙසේ වෙතත් නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලකූ කෞතුක වස්තුන් සම්බන්ධයෙන් මෙතෙක් තක්සේරු කර නැහැ. මේ නිදන් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති බවද පොලිසිය පැවසුවා. සමහරුන්ට මේ වෙනකොට හොඳටම මුල අමතක වෙලා. හැබැයි ඒ සමහරුන්ගේ මුල ගැන හිටපු ජනාධිපතිතුමාට නම් හොඳට මතකයි. ඒ අමතක නොවන මතකය ගැන එතුමා අද කතා කරපු හැටි තමයි මේ. පළත් පාලන චන්ද විමසීම වෙනුවෙන් අගුණුකොළ පැලස්ස අලුත්තව ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ජනහමුව පැවැත්වුවා. එහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තමුන්නාන්සේලා දන්නවා සමහර උදවිය අද දේශපාලනේදියා උන්ට අමතක වෙලා ඌ කොතනද හිටියේ කොහොමද දේශපාලනේට ආවේ. දැන් බලනකොට අපි මුහුත්ම ගල්ලා නැහැ ඒ කට්ටියට, කිසිම තනතුරක් දීලා නැහැ. ඒ කාලේ කියපුවා මතක් වෙනකොට මට තාම තනියම හිනා යනවා. සිරිසේන ජනාධිපතිවරයා හාමුදුරනේ අමතක වෙලා මගේ කැබිනට්ටුවේ අවුරුදු 9ක් හිටියයි කියලා. එතුමාට ලේකම්කම දෙනකොට එස්.පී. දිසානායකට විරුද්ධව තරග කරලා පැරදෙනකොට ඔහුට කැන්වස් කරපු ඇමතිවරයා තමයි මම. එතකොට චන්ද්‍රිකත් හිටියේ අනිත් පැත්තේ එස්.පී. ගේ පැත්තේ. අද සිරිසේන මාත්‍යට ඒව අමතක වෙලා මේ පැත්තේ හිට ඇමතිවරුන්ට මම හදපු වරාය බේරගන්න බැරි වුණා. අර ගුවන් තොටුපළ විකුණනකොට බැංගිරෝ නෑ වික්කේ නෑ ඒක 99 අවුරුද්දට බදු දුන්නානේ. 99 අවුරුද්දට ඒවා දෙකක් අවුරුදු 200ක් ඉඳපල්ලව ගන්න ආපහු දැන් ඉඳී අපේ කට්ටිය. අධික වේගය මරුවා කැන්දෙන බවට තවත් උදාහරණයක් අද උඩුකාවෙන් අහන්නට ලැබුණා. ත්‍රිරෝද රථයක් ටිප රථයක ගැටිලා සිද්ධ වෙච්ච මේ අනතුරින් තරුණයෙකුට ජීවිතය අහිමි වුණා. වැලිගම අකුරැස්ස මාර්ගයේ උඩුකාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණේ ඊ පසුරුවේදී. ඒ අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් ටිප රථයේ ගැටීමෙන් අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් 17 හැවිරිදි තරුණයෙකු මිය ගියා. ත්‍රිරෝද රථයේ ගමන් කළ තුවාල ලැබූ තවත් සිව් දෙනෙකු ඇතුළත් කෙරුණේ මාතර රෝහලටයි. බරපතල තත්ත්වයේ පසු දෙදෙනෙකු ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට මාරු කෙරුණා. දිනපතා සිදුවන රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් වන්නේ අධික වේගයයි. එම නිසා පාලනය කරගත හැකි වේගයෙන් රිය ධාවනයෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි. රුපියල් 99 එක කතා කාලයක් නැති වෙන කලින් දාගන්න. තවත් පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. වසර 7කට පසු අධිකරණයට භාර වූයේ කවුද? සිසුන් ලැබදුව උසස් තාක්ෂණ ආයතනයේ වටලයි. මේ දවස්වල දේශපාලන පොර පිටිය උණුසුම් කරන මාතෘකා ගැන පක්ෂ විපක්ෂ දේශපාලන අදහස් දකිමු දැන් කියන කතාවලේ. කියන කතා. හොට්ටුවේ අද වේදිකාවට නගින 99%ක් ඔය බරපතල වංචා දූෂණ කොමිසම සභාවේ වාර්තාවේ වරද කරුම බඩ පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ කරපු දේවල් තිබුණා නම් 2015 මැතිවරණයකට එනකොට කිව්ව හොරු අල්ලන. ඒගොල්ලෝ කරේ පරිගණීම විතරයි. ඒ හොරු කියන්නේ ඇඟේ පොල් තෙල් ගාගෙන බිත්තිය කඩලා මුට්ටිය දාලා බඩ ගාගෙන ගිහිල්ලා මොකක් හරි ඔය අත ගාගෙන යන එකාට. හැබැයි දැන් මේ රටේ අලුත්ම හොරු වර්ගයක් බිහි වෙලා තියෙනවා. කඳ බඩ මහත තෙල් ලිහිරන නම්බුකාර හොරු. උන්ට දඬුවම් දෙන්න කවුරුවත් හිටියේ නෑ. කියපාර ජනමතයට අනුව අංක 1 තමයි බලයට පත් වෙච්ච ආණ්ඩුව හොරකම් නොකර සිටීම. 2 තමයි හොරු ඇල්ලීම. දැන් හොරු ඇල්ලුවෙත් නෑ, හොරකම් නොකර සිටියෙත් නෑ. පාර සටන් කරන්නේත් අපි, වැඩවලට කරන්නේත් අපි, පාර්ලිමේන්තුව සටන් කරන්නේත් අපි, ජනතාව වෙනුවෙන්. මේ ඡන්ද ක්‍රමයට ජනාධිපති වෙනස් කරන්න බෑ. අපි තව අවුරුදු 3ක් ඉන්නවා, අපි වෙනස් කරන්නත් බෑ. එහෙනම් ගමට වැඩක් කරන්න පුළුවන්. ගමට සල්ලි ගේන්න
පුළුවන් අය තෝරගන්න. රටේ ජනතාව මුලා කරන විදිහ ප්‍රාදේශ සභාවේ මුදල් ප්‍රාදේශ සභාව තුල සම්පාදනය කරනවා. අපි කියනවා මැචින් ග්‍රාන්ට් සම්බ වෙනවා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක්. පොල එක්කෙනාට දෙනවා, දම් එක්කෙනාට දෙන්නේ නැහැ, රතු එක්කෙනාට දෙනවා. එහෙම විචුරණයක් මේකේ නැහැ. UNP කියන්නේ හොඳ වැඩකාරයෝ. අපි කටින් බදලීට මිනිස්සු නෙමෙයි. සහෝදරනි බංගලොත් රටක් අපිට රාජපක්ෂ මහත්තයා දුන්නේ. යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා මේ අවුරුදු දෙකට අපි ඒ සංවර්ධන ව්‍යාපෘති පටන් ගන්න තියෙන රට පුරාම අපි දැක්කා මරදානේ ලොරි දෙක ගෑස් කුකර් ගෙනල්ලා ප්‍රසිද්ධ බෙදුවා. UNP කාර්යෝ කැන්වසින් යනකොට 50-75 යනවා. අපි මේ ඔක්කොම ගිහිල්ලා ෆැමිලි කරගෙන ඉන්නේ නැහැ. අපිට කාල වේලාව නැහැ. සර් අපිට ඕනේ සාමකාමීව මේක ඉවර කරගන්න. බෙල්ලන්විල විමලරතන හාමුදුරන් වහන්සේ හදිසි අනතුරකට ලක් වෙලා. මේ අනතුරින් උන්වහන්සේගේ ඉල ඇට කිහිපයකට හානි සිදු වෙලා. උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්මයි අපි මේ අනතුරට හේතුව ගැන ඔබට කියන්නේ. බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි හදිසි අනතුරකින් තුවල් ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. උන්වහන්සේ අනතුරට ලක් වී ඇත්තේ අද පෙරවරුවේ ව්‍යාරසානයේ මියන් කුමාර ඇතාට ආහාර ලබා දීමට යමේදී. නගම් සීමලා දෙන්න ආවේ. සීමලක් කැවුවා හොඳට කව කව හිටියේ. එක පාට අල්ල ගත්තා. බිමට වැටුණා. ඊට පස්සේ දරදෙන් අයින් ගියා. ඊට පස්සේ වැදුන්නේ. ඊට පස්සේ මම කෑකට පස්සේ මම හොඩේ ඉසුවා. ඊට පස්සේ මම ඉස්සලා ගත්තා. ඉස්සලා. අනුතරින් උන්වහන්සේගේ ඉලයට කීපයකට හානි සිදු වී තිබෙනවා. දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන උන්වහන්සේට ශල්‍ය කර්මයක් සිදු කිරීමට නියමිතයි. රට වටෙන්ම වාර්තා වුණු පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඊයේ නිරීක්ෂණය කළා. ගහන්න අපි නැගිටිනවා. හැබැයි මේ හැම දෙයක්ම අපි ආයුධයක් කරන්නේ මිනිසා මරන්නට නොව මිනිසා ජීවත් කරවන්නට කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සේට ප්‍රකාශ කරනවා. අද මට ආරංචි රජ පැටිය ඇවිල්ලා හැම තැනම අරක්කු කසිප්පු දන්සල්ලු. අද හැම තැනම බුරියානි ජින්ටොනික් දන්සල්ලු. හැබැයි මම ඔය බංකොලොත් පොහට්ටුවටයි ටකටක සීනුවටයි වැඩකට නැති බුලත් හපේටයි මම කියන්න කැමතියි. අපේ දන්සල පටන් ගන්නේ 10 වෙනිදායින් පස්සේ. හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහබැංකු බැඳුම්කර වංචාවට සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නම් කළා. එමෙන්ම අධිකරණය නියෝග කළේ මේ වන විට සිංගප්පූරුවේ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි. මොහමඩ් මුසම්මිල් මහතාට ₹1,42,000 අල්ලසක් ලබා දීමට තැත් කළ බවට චෝදනා ලැබ වසර 8ක් තිස්සේ සැඟවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයෝන් මුස්තෆා මහතා නීතිඥ කුමාර්ගෙන් අද කොළඹ මහාධිකරණයට බාර වුණා. 2010 වසරේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කටයුතු කිරීමට කැමැති කරවා ගැනීම සඳහා මොහමඩ් මුසම්මිල් මහතාට අල්ලස් ලබා දීමට තැත් කළ බවටයි ඔහුට චෝදනා එල්ලවන්නේ. දැන් අපි ඔබට කියන්නේ ඡන්දේ ගන්න ඉන්න අය වෙනුවෙන් තිබුණු රැස්වීමක් ගැන. ඡන්දේ ගන්න ඉන්න පක්ෂවල නිලධාරීන් තමයි මේ රැස්වීමට ඇවිල්ලා හිටියේ. ඒ අයට කිව යුතු දේ සහ කළ යුතු දේ කිව්වේ ඡන්ද භාර නිසි බලධාරීතුමා විසින්. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පක්ෂවල ලේකම්වරු, පක්ෂ නියෝජිතයන් සහ පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා. ඡන්දපොල නියෝජිතයන් පිළිබඳ ගැටළු, ඒ වගේම ඡන්ද ගණන් කිරීමේදී ආරක්ෂාව පිළිබඳ ගැටළු, පක්ෂ අතර එකඟතාවයන් ඇති කරගත්තා, ඒ වගේම උපදෙස් ලැබුණා, ඒ වගේම අදාළ නියමයන් පිළිබඳ සාකච්ඡා වුණා. සර්ව සාධාරණ දහස් අධ්‍යාපනයේදී සඳහා අවශ්‍ය නිරවල් ගන්න පක්ෂ අතර එකඟතාවය තමයි ආවේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් අවස්ථා කිහිපයකදීම විරෝධතා පැවැත්වුවා. ඊයේත් ඔවුන් පැවති විරෝධතාවයෙන් පස්සේ බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වෙලා. නේවාසිකාගාර ගැටළුවලට විසඳුම් ඉල්ලා ගාල්ල ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුණා. සිසුන් චෝදනා කළේ මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී
පාලන අධිකාරිය සමග සාකච්ඡා කළද විසඳුමක් නොලැබුණු බවයි. පොලිසියේ මැදිහත්වීමෙන් ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකුට උසස් තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ NKA රූපසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා. අප වාර්තාකරු පැවසුවේ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී ඇති බවයි. අපි දැනට ඔබෙන් සමුගන්නවා. නමුත් යලිත් එනවා ඔබ මුණගැහෙන රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.